අයිබවන් දයබර ක්‍රීඩාලෝලී ඔබ හැම දෙනාටම ස්පෝට් 24 වැඩසටහන අපි අද දවසේදී ආරම්භ කරන්න සූදානම් සියලු කටයුතු. ඔබ දන්නවා හිතවතුනි ලංකාවේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබද්දී අපි සතුටු වෙනවා. පරාජයනුත් බලද්දී අපි මේ පරාජයන් ගැන කතා කරනවා. හැබැයි මේ පරාජයන් වලට හේතුව කොහිද තියෙන්නේ? හේතුව කොතනද තියෙන්නේ? එතන පුංචි ගැටලුවක් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ ලෝකෙටම ශ්‍රී ලාංකේය නම අරගෙන ගියපු ක්‍රීඩාව. ඒත් එක්කම ඊට නොදෙවෙන ක්‍රීඩාවක් තමයි මල්ල ක්‍රීඩාවක් කියලා කියන්නේ. අපි ඒ නිසා අද දවස වෙන් කරගත්ත ස්පෝට් 24 වැඩසටහන තුළින් මේ මල්ල ක්‍රීඩාව පිළිබඳව කතාබහක් කරන්න. අපි කල්පනා කරා මේ පිළිබඳව කතා කරන්න කවුද ඉන්න හොඳම කෙනා, කවුද ඉන්න හොඳම පුද්ගලයා මේ ගැන කතාබහක් කරන්න. මේ තමයි ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට මල්ල ක්‍රීඩකයෙක්. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට ප්‍රවීණ පුහුණුකරුවෙක්, ඒ වගේම උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන සුනිල් ගුණවර්ධන මැතිතුමා. අයිබවන් ඔබතුමන්ට. ඔබතුමන්ගේ මම කැමති දැන් සම්ප්‍රදායෙන් ඔබට අපි යනවා. මොකද හේතුව තමයි හැමදාම වගේ සුනිල් ගුණවර්ධන මැතිතුමා මොකද කරන්නේ, මේ වෙලාවේ මොන වගේ වැඩකද හිටියේ, එතෙන්ට යන්නේ නැතුව මම කල්පනා කරා කෙටිම ප්‍රශ්නයකින් මේ වැඩසටහන ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ තමයි ලංකාවේ මලල ක්‍රීඩාව පිළිබඳව ඔබතුමන් සතුටු වෙනවද? නෑ, ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ අද බැලුවම. හේතුව මොකද්ද? මේ ලංකාවේ ලංකාවට කීර්තියක් අරගෙන ආපු, ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර නියෝජනය කරපු ක්‍රීඩකෙක්, අද වෙනකොට ප්‍රවීණ පුහුණුකරුවෙක්, මේ වගේ කතාවක් කියන්න හේතුව ඇයි? නෑ, ඇත්තටම ගත්තාම දැන් අපි ලෝක සූරය වෙනවා කියන එක එහෙම ලීසි කාර්යයක් නෙමෙයි. ඒ වගේම ආසියාව දින්නවා කියන එකත් එහෙම ලීසි නෑ. දැන් එතනදී අපි ගමුක උදාහරණයකට ක්‍රිකට් ක්‍රීඩාව කියලා. ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ලෝක සූරය වුණා තමයි. හැබැයි ඉතින් රටවල් කීපයිනේ මේක සෙල්ලම් කරන්නේ. දැන් ඒ වගේ ඒ අයව තාම ඔලිම්පික් වගේ තරගයකට එහෙම අරගෙන නැහැ. නමුත් එහෙම නෙමෙයි මේ මල්ල ක්‍රීඩාව ඔලිම්පික් තරගයට ගත්ත ලෝකේ සියලුම රටවල් 22ම සහභාගී වෙන, අපේ රටෙත් 9900ම ස්කෝලවල සහභාගී වෙන ක්‍රීඩාවක් තමයි මල්ල ක්‍රීඩාව. ලෝකේ ඕන කෙනෙක් ඒ කියන්නේ දුවනවා, පනිනවා, විසිකරන දේ තමයි කරන්නේ. එතකොට මේ නිසා මේ මල්ල ක්‍රීඩාව තමයි මං හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය වැඩි දෙනෙක් සහභාගී වෙන ක්‍රීඩාව. ඒ වගේම තමයි අපේ රට හැටියට ගත්තාම මං නිතර කියන දෙයක් තියෙනවා. අපි මේ ඔලිම්පික් තරගෙට ක්‍රිකට් ක්‍රීඩාව, නෙට්බෝල් ක්‍රීඩාව වරුණාම අනිත් සියලුම ක්‍රීඩා සහභාගී වෙන්න පුළුවන්. ඒකලා සහභාගී වෙනවා. හැබැයි සහභාගී වුණත් අද වෙනකන් මේ ඔලිම්පික් තරගයක පදක්කම් දිනලා තියෙන්නේ දෙකයි, ඒ දෙකම දිනලා තියෙන්නේ මල්ල ක්‍රීඩාවයි. ඒ වගේම ආසියාවේ දිනලා තිනා රත්තරන් පදක්කම් 10ක්. මේ 10ම දිනලා තියෙන්නේ මල්ල ක්‍රීඩාවයි. ඒ වගේම තමයි දකුණු ආසියාව ගත්තාම දකුණු ආසියාවේ 152ක්ම දිනලා තියෙන්නේ මල්ල ක්‍රීඩාව. අනිත් ඒවා 15ක් 16ක් 17ක් තමයි ප්‍රසන්ටේජ් එක ගත්තාම දිනලා තියෙන්නේ. දැන් ඒ තරම්ම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. අදත් අපේ ආසියාවේ කඩන්න බැරි දමයන්ති දර්ශගේ, එහෙම නැත්නම් සුගත් තිලකරත්නගේ, එහෙම නැත්නම් අපේ සුසන්තිකා ජයසිංහගේ වාර්තාවල් තියෙනවා බිඳහෙලලා නැහැ. ඉතින් ඒ තරම්ම දක්ෂතන් තියෙන ක්‍රීඩාවක්. හැබැයි දැන් මේ 2002න් පස්සේ අද වෙනකන් අපිට ආසියාවේ මේ ඇත්තටම ආසියාතික තරගයක පදක්කම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඊට වඩා මොකක්ද අපිට කියන්න තියෙන්නේ? අපි 98 එහෙම නැත්නම් 2000 2002 වෙනකොට ඒ කාල සීමාව තුළ, එතකොට මමත් හිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇමතුමාගේ සම්බන්ධකෙලින් එකමර හැටියට. ඒ කාලේ අපි මේ සියලුම තරඟ පහසුවෙන් දිනුවා. දිනුවා විතරක් නෙවෙයි, වාර්තා පීඨයෝ. වාර්තා පීඨයෝ විතරට මේ ඒවා අදටවත් කඩන්න බෑ. මෙහෙම හිටපු එක්කෙනෙක් නම් කමක් නැහැ, දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් එමෙ හිටියා. හැබැයි දැන් එක්කෙනෙක්වත් නැති වෙලා තියෙනවා. එතකොට මට කියන්න බැරිද මේ මල්ල ක්‍රීඩාව කඩා වැටලා කියලා? ඒකයි මම එහෙම කියන්නේ මල්ල ක්‍රීඩාව කඩා වැටුණා කියලා. හරි, දැන් ඒ විදිහට මල්ල ක්‍රීඩාව කඩා වැටුණා නම් ප්‍රවීණ පුහුණුකරුවෙක්, ඒ විතරක් නෙවෙයි ලංකාවෙම මම අර ආරම්භෙම සඳහන් කරා වගේ ලංකාවෙම පදක්කම් ගෙනාපු ක්‍රීඩකෙක්. මොකක්ද මේ වෙනුවෙන් ඔබතුමන් ගත ක්‍රියාමාර්ගය? නෑ, ඇත්තටම දැන් මම ඔලිම්පික් ගිය ක්‍රීඩකයෙක්. ඒ වගේම මේ ක්‍රීඩාව පිළිබඳ පිටරට ගිහිල්ලා හදාරපු කෙනෙක්. ඒ වගේම මම ඔලිම්පික් යන්න මේ ආසියාතික වාර්තා කඩන්නට පුහුණු කරපු, නැත්තම් ක්‍රීඩක ක්‍රීඩිකාව ගණනාවක් පුහුණු කරපු කෙනෙක්. මං හිතන්නේ මගේ තරම් ආසියාතික වාර්තා පිටවපු, ආසියාතික රත්තරන් පදක්කම් දිනපු, එහෙම නැත්තම් ඔලිම්පික් තරගයට වැඩිම දෙනෙක් සහභාගී වෙච්ච, එහෙම නැත්තම් දකුණු ආසියාවේ වැඩිම රම් පදක්කම් දිනපු එහෙම පුහුණුකරුවෙක් ඉන්නවා කියලා මම හිතන්නේ. එතකොට එහෙම කරපු කෙනෙක් මම. හැබැයි මට අද පේනවා අපිට, මම දැන් මේ මල්ල ක්‍රීඩාවේ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මට පේනවා ක්‍රීඩා පිටින්ට ගියාම අද මේ මම තේරුම් අරගෙන තියෙන දේ තමයි හැමදාම මේ රටට කීර්තියක් ගෙනාපු ක්‍රීඩකව බිහි වෙලා තියෙන ගමෙන්. උදාහරණයකට මගේ අන්තිමට අපි ආසියාතික තරඟයක දිනුවා මම දුවනකොට මීටර 4400ක තරඟේ මම හලාවත, සහබන්දු මාතර, ප්‍රේමචන්ද මැදවච්චි, එතකොට අපේ විමලදාස අලව්වේ, මේ අය එකතු වෙලා තමයි රිලේ ටීම් එකක් හදාගත්තේ. දැන් ඊට පස්සේ වුණත් අපි ගත්මු විදුලිපුර තමයි අපේ සුගත් තිලකරත්න, එහෙම නැත්නම් මැල්සිරිපුර තමයි අපේ ශ්‍රියානි කුලවංශ, දර්ශ අම්පාරේ. එතකොට මේ විදිහට කවුරු ගත්තත්
මේ සුසන්තිකා ගන්නකෝ එයා වරකපොල ගමේ අය මේකට හේතුව ඇත්තටම මේ ශක්තිය වේගයේ නමනියත්වයේ දරා ගැනීම හැකියාව තියෙන්නේ සහජ හැකියාව තුල එතකොට ඒක ගමේදීම මිසක අපි මේ කාර් එකෙන් යනවා නම් හැම්බේකන් කනවා නම් මිනිස්සුත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙනවා නම් නිදා ගන්න AC කාමරේ නම් ඒ අයගේ මේ දඩබ්බර මෙනුයික්මුණු මේ කාර්යය කරගන්න බෑ එතකොට ඒකට අර වගේ ජව සම්පන්න අය නැත්තම් නැචරල් නැත්තම් තව අපේ සතුන්ගෙන් යන කියනවා නම් ගම් කුකුල්ලු මිසක බ්‍රොයිලර් කුකුල්ලුන්ගෙන් මේ වැඩේ කරන්න බෑ එතකොට අපිට තියෙන මූලික දේ ගමේ තමයි ඉන්නේ දැන් එදා වගේ නෙමෙයි එදා අපි දැන් උනත් මම කල්පනා කරනවා අපිට ආසියාව දිනන්න කියලා ළමයි ටිකක් තෝර ගන්නවා නම් මේ මුළු ලංකාවම පිරලා තේරුවා 10 දිනකට වඩා ඉන්න බෑ ඇයි අපි කාටද මේ ආසියාව දිනනවා කියන්නේ කාට ගහන්නද මුළු ඉන්දියාවටම එහෙම නැත්නම් මේ මුළු චීනෙටම එතකොට එහෙම නැත්නම් ජපානෙට මොනවයින්ද මිනිස්සුන්ගෙන් ගත්තත් තාක්ෂණයේ පැත්තෙන් ගත්තත් හැමයිම සම්බන්ධ රටවල් 42ක් මේක ඇතුලේ තියෙනවා. දැන් මේ රටවල් ඔක්කොටම ගහන්න අපිට එහෙම හැමතැනින්ම හොයාගන්න බෑ. 10යි ඉන්නේ. ඒතර දැන් මේ 10 ඉන්නේ ගමේ. දැන් මේ 10 මේ කොළඹට ගෙන්නගෙන කරන්න ඕනකම තිබුණා. ඒකට හොඳ උදාහරණයක් එස්පී දිසානායක මහත්මයා බලේ ඉන්න කාලේ මම මේක සම්බන්ධ කරන ලේකම් අපි එහෙම හොයාගත්ත ළමයි ටිකක් හිටියා. උදාහරණයකට දර්ශ වෙන්න පුළුවන්, ත්‍රියානි වෙන්න පුළුවන්, සුගත් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ගමේ අය. හැබැයි අපි එක තැනකට ගෙනල්ලා ඒගොල්ලන් කිසියම් විදියකට වැඩි පිළිලකට යොමු කරපුවාම තමයි අපි මේ පදක්කම් දිනුවේ. එතකොට දැන් වෙලා තියෙන්නේ එහෙම එකක් කරන්න විදියක් නැහැ. මොකද හේතුව දැන් ටීවී එක තියෙනවා. ඊළඟට ඉන්ටර්නෙට් එකට යන්නත් පුළුවන්. ගියාම මේ හැම කෙනාම හිතනවා මේ පාසලෙන් මතු වෙන දරුවා මම තමයි හොයාගත්තේ. මම තමයි යාගේ පුහුණුකරුවා කියලා. එතකොට එහෙම නැත්තම් ග්‍රාමසේවක වසන් අතර තරංගෙන් තෝරගත්ත ළමයා එයා තමයි ඒ තේරිච්ච ළමයා මගේ තමයි. එතකොට එයා මෙහාට දෙන්න කැමති නැහැ. එතකොට මූලික හැටියට එහෙම කමක් නැහැ. හැබැයි පළවෙනි කාරණේ එයා අඩු වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් එයා ජාත්‍යන්තර වශයෙන් පිටරට ගිහිල්ලා මේ ක්‍රීඩාව පිළිබඳ හදාරලා තියෙන්න ඕන. අද ඉන්න පුහුණු කරුවන්ගෙන් 99.9%ක්ම ජාතික ක්‍රීඩකයොත් නෙමෙයි. එහෙම නැත්තම් අපි ජාත්‍යන්තර වශයෙන් මේ තරම් ක්‍රීඩාව පිළිබඳ හදාරලා නැහැ. මා යටතේ පුහුණු වෙච්ච දරුවෝ මං හිතන්නේ 10ක් 15ක් දැන් පුහුණුකරුවෝ හැටියට ඉන්නවා. ඒගොල්ලන් ජාතික ජාත්‍යන්තර ගිය ක්‍රීඩකයෝ ඒ වගේම කිසියම් විදිහකට ක්‍රීඩාව පිළිබඳ හදාරපු එම් පිරිසකුත් මේ නගරේ ඉන්නවා. හැබැයි හැම මුළු ගමේ ඉන්න සියලු දෙනා බොහෝ දෙනෙකුට ඒ chance එක නැහැ. දෙවෙනි කාරණේ තමයි මොන එකකට ගියත් අපිට මේකට හරි ජහමන් දාවනපත්යක් ඕන. අපේ ක්‍රීඩාව කඩාවැටෙන්න පහුගිය කාලෙ වෙච්ච දේ තමයි අපිට සින්තටික් ධාවන ට්‍රැක් එකක් නැත්තම් මේ කෘත්‍රිම ධාවනපතයක් අපිට නැහැ. දැන් උදාහරණ මැලේසියාව ගත්තොත් මම මේ කිට්ටු කාලෙක මැලේසියාවේ ගියා. මැලේසියාවේ පිට්ටනි 15ක් තියෙනවා සින්තටික්. ඒ කියන්නේ කෘත්‍රිම ධාවනපත 15ක් තියෙනවා නගරේ විතරක්. අපිට මුළු රටටම තියෙන දෙකයි. ඉතින් ඒ දෙක කැඩිලා ගියා. සුගද්දාස ක්‍රීඩාංගනේ දැන් අවුරුද්දක් දෙකකින් ඉඳන් ගලවලා ඒ වගේම අපි දැන් ගිහිල්ලා මේ අදත් දුවනවා මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ දීගම තියෙන සම්පූර්ණම කැඩිලා තියෙන්නේ. මෙව්වල ජාත්‍යන්තර ක්‍රීඩකව හදන්න බෑ. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට වෙලාවක් ගන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තියෙනකොට අර ගමේ මීටර් 200 පිට්ටනියක හරියමං මේ තනකොළ පිට්ටනියක් නැත්තනක කොහොමද මේ හොඳම පුහුණුකරුවෙක් වුණත් කරන්නේ මම වුණත් මාව ගිහිල්ලා ගමට දාලා ඒ පිට්ටනියයි ඒ යකඩ කැලි ටිකයි උස්සලා මෙතෙන්ට වරින් කියලා කිව්වොත් ඒක කරන්න බෑ අපේ කාලේ වගේත් නෙමෙයි දැන් ක්‍රීඩාව හරියම ඉහළට ඇවිල්ලා ජාත්‍යන්තර වශයෙන් බොහොම ඉහළ මට්ටමක තියෙන්නේ එහෙමනම් අපි මේ ජාත්‍යන්තරෙත් එක්ක ගැටෙන්නට මේ රත්තරන් ක්‍රීඩකයෝ ටික තෝරගන්න ඕන ඒ වගේම ඒයට සියලු පහසුකම් දෙන්න ඕන එහෙමනම් විතරයි මේක කරන්න පුළුවන් මේකට රජයේ මැදහත් වෙන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය මැදහත් වෙන්න ඕන මල්ල ක්‍රීඩා සංගමයේ මැදහත් වෙන්න ඕන මේ ගැන කොයිතරම් අපි කලින් කිව්වත් ඒ කාලේ අපි ඇත්තටම මේ මම හා මගේ නෝන මහත්මයා අපි කවදාවත් මේ ළමයෙන් සල්ලි අරන් පුහුණු කරන අය නෙමෙයි මේ අදත් මම ළමයිට උදව් වෙනවා නම් නැත්තම් ගමෙන් දැර්ශලාගේ ඉඳලා මේ වෙනකම් මේ මොන වර්තා කෙඩුවක් කිව්වත් කවදාවත් මම ඒ ළමයෙන් සතු පහක් අරගෙන නැහැ මේක අපේ හොබි එක නැත්තම් විනෝදාංශේ එතකොට අපි මේ දරුවන්ට ආදරෙන් නොමිලේ කරන්නේ හැබැයි ඒ එහෙම කියලාත් අපි ගමෙන් ළමෙක් තෝරගන්න ගියොත් ඒ අය කියන්නේ අන්න අර සුනි ගුණවාදන්ලා නැත්තම් නගරේ ඉන්න පුහුණුකරුවෝ මේ ගමේ ඉන්න අය ඩැහගන්නවා අපි තමයි මේ ළමයාව ගිනාවේ ඉතින් දැහගන්නේ. ඉතින් මේක අපවාදයට පත් වෙන ගමන් බාගලට පුවත්පත්වල හිටන් අපිට ගැව්වා. ඉතින් අපි හිතුවා අනේ දැන් මේ අපි දකින්න හොඳ දේ කියන්නේ. මේ සල්ලි හැම්බ කරන්න කරන වැඩක් නෙමෙයිනේ. එතකොට මම අපි හිතුවා හොඳයි එහෙනම් අපි කරබාගෙන ඉන්නම්. දැන් මම අවුරුද්දක් දෙකක් මේ ගැනම ඔය 2003-04 කෑ ගැහුවා. හැබැයි දැන් ඉතින් අවුරුදු 10ක් 15කින් 10කින්වත් මම මේ ගැන කතා කරලා නැහැ. ඒ නිසාම දැන් පේනවා අවුරුදු 10ක් විතර ගියාට පස්සේ දැන් හැම කෙනාටම පේනවා මේ අපේ ක්‍රීඩකයෝ දැන් එතන ජාත්‍යන්තරයට ගිහිලා දිනන්නේ නැහැ කියලා. එතකොට දැන් එහෙම වෙලා තියෙනවා. එතකොට කවුරු හරි එහෙම්මෙන් හරි තරගයට දිපත් වෙන්න පුළුවන් අය කොළඹ ඉන්න අය මොන හරි කරයි. ගමෙන් එහෙම ඇති වෙලා නැහැ. හුඟක් වෙලාවට මේ පුංචි ධාවන පතවල වල දුවන්න ගිහිලා
එකෝ ඉංජරය එකක් හදාගන්නවා එහම නැත්තං ඒ පුහුණුකරවා මේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන වේට් කරලා ඒගුලංඟ ලෙඩ්ඩු බවට පත් කරන. එහමත් නැත්තං අලුතෙන් විදිියක් හොයාගෙන තියෙනවා දැන් විටමින් ජාති හොයාගෙන තියෙනවා අලුතෙන් දීට දුවන්ට පුළුවන්ද කියලා. ඉතින් ද්‍රක් තමයි දෙන්න ඕන ඩැබයි ද්‍රක් දින්නොත් අහුවෙනවා එනම් ඒ වෙනුවට මොනවත් තියෙන කියලා හොයන. ඉතින් හොයාගෙන දැන් ඒකට්ටේ මේක තමයි මෙලාමයින්ට දෙන්න. හැබැයි ඒක නිසා තමත් අර දරුවෝ ටික පොඩි කාලේ හොඳට දුවලා පස්සේ නැත්තරම නැතු වෙනවා. දැන් මම හැමතරම කියන වචනයක් තියෙනවා එන්නෝ කියලා ජාතියක් හොයාගෙන තියෙනවා. ඒක මේ මේ ඩ්‍රග්ස් කියලා හැටියට ඒකට අපේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැහැ. මේ ඒක ඩ්‍රග් එකක් හැටියට. හැබැයි ඕනම දොස්තර මහත්තෙන් ඇහුවොත් කියයි එන්නෝ ගත්තොත් ලිවර් එකට හાર્ට් එකට නැත්තම් අපේ කිඩ්නි මේ ඔක්කොටම කොයි තරම් ඩැමේජ් එකක් වෙනවද කියලා. එතකොට අපිට දරුවෙකුට කියන්න බෑ අනේ පුතේ දුවල ඉවරනෙන් පස්සේ උඹේ ලිවර් එක නැතු වෙනවා කිඩ්නි නැතු වෙනවා නැත්තම් වෙන මොන හරි ලේඩ එනවා නම් අනේ මොකටද දෙලා මේව එහෙම දුවවලා. එතකොට ඒක කරන්න හොඳ නැහැ. එතකොට හැබැයි මේගොල්ලන් තීරණය කරලා තියෙනවා එක පිරිසක් ඒගොල්ලන් අපි දෙනවා. අපි ළමයින්ට දෙනවා. එතකොට ඒ ළමයින්ුත් ප්‍රශ්නයක් නැහැ මොනව හරි කරලා දිනන්න නේ ඕන. එතකොට ඒ ළමයින්ුත් මේක ගන්නවා. හැබැයි මේක විශේෂයි පුංචි දරුවන්ට දුන්න ගමන් ඒ ළමයා නැත්තරම නැති වෙලා යනවා. පොඩි කාලීතා ඉතා හොඳින් දුවනවා ඊට පස්සේ නැති වෙනවා. ඉතින් මෙහෙම මහා ආරවුලක තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මේ ඔක්කොම ඉවර වෙලා දැන් අපි හිතනවා අපි දැන් අපි මගේ මං දැන් අවුරුදු 68ක් වයසයි. මං හිතනවා දැන් අපි මගේ හිතවත්ම කෙනා මේ රටට මං හිතන්නේ මේ ඩර්වින්ුයි මමයි තමයි මං හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් වැඩිම ජයග්‍රහණ ගෙනපු ළමයි හැදලා තිබුණේ ඩර්වින් පෙරමලා. දැන් එයා නැහැ. මං විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මං හිතනවා දැන් යෝගානන්ද විජේසුන්දර සරුත් මං හිතන්නේ එයාට ඊතරම් මේ ක්‍රීඩා කරන්න ඉන්න පුළුවන් තත්වයක නැහැ. එතකොට දැන් හිටපු කලින් හිටපු SMG බණ්ඩාර නැත්තම් ලක්ෂ්මින් දැල්ලිස් වගේ අය ඒගොල්ලන් දැන් නැහැ. ඉතින් බද්‍රයි මමයි ඉතරයි ඉන්නේ. හැබැයි ඉතින් අපිටත් අනේ එන්නේ එන්න කොහොම හරි අපි කියලා බලහත්කාරයෙන් රණ්ඩු කරලා අරගෙන අපිට රට යන්න තියෙන ඌමනාවක්වත් සල්ලි ගන්නෙත් නැත්තම් එහෙම එකක් නැහැ. හැබැයි ඉතින් අදට වුණත් අපි මේ යනතුරුම අපි මේ අයට උදව් කරන්න කැමති. එතකොට ඒ වෙනුවෙන් මම සමහර අයට කියන්න කැමති ඇත්තටම ඒගොල්ලන්ගේ නම තිබුණත් කමන්නේ පුහුණු කරුවා හැටියට. හැබැයි අනේ මේ දරුවා ගොඩට ආවේ නැත්තම් අපි මේ කිඩ් අවුටට ගන්න බෑ කියලා කියනවා. ඉතින් නමුත් කාටද මේක කියන්නේ? ඒක නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මොකද්ද මම කරන්නේ? ඔව්. ඒ දැන් මම සුනිල් ගුණවර්ධන මහත්මාව දැන් අරගෙන නේද ඔබතුමා කිව්ව කාරණාවෙන්ම තමයි මම ප්‍රශ්න මතු කරන්නේ. හේතුව තමයි දැන් ඔබතුමා කියනවා ගමේ ළමයි අපි ළඟට එවන්නේ නැහැ. පුංචි කුහකත්වයක් තියෙනවා මෙතන. මේ කුහකත්වයක්ද නැත්නම් කාගෙද මෙතන බාධාව තියෙන ක්‍රීඩා අමාත්‍යාංශයද අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්නම් ඉස්කෝලේ විදුහල්පති කියන්නේ පාසලේ විදුහල්පති තුමාගෙද කොතනද බාධාව තියෙන්නේ? ඔබතුමාට මේ කොළඹට මේ ළමයි ටික ගෙන්න ගන්න. නෑ එක කාර්යයක් තමයි ළමයි පුහුණු වෙනවට මුදල් ගන්න ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. එතකොට මම ළමයාගෙන් රුපියල් 1000ක් හෝ 2000ක් අය කරනවා. මට මේ ළමයාව දුන්නොත් මගේ රුපියල් 1000 2000 නැතු වෙනවා. දෙවෙනි කාරණේ ක්‍රීඩා පාසලක නම් ඒ ළමයා එළියට ආවේ මගේ ඉස්කෝලෙන්. එතකොට මගේ ඉස්කෝලේට මේක තියාගන්න තොර නිසා ඒ ළමයාව එහෙ තියාගන්නවා. හැබැයි අමතක කරන්න එපා මේ රටේ දුවන පයින් ළමයි ඔක්කොම මේ කොළඹට ගේන්න ඕනේ නෑ. මම මේ ගේන්න ඕන කියලා කියන්නේ 10000ක් ඉන්න ළමයි අතරින් 10 දෙනෙක්ව මේ කොළඹට දෙන්න කියලා. ඒ කියන්නේ අපි හඳුර ගන්න ඕන ජාත්‍යන්තරයේ දිනන්න පුළුවන් මේ ලංකාවේ පළවෙනියා වෙන්න නෙමෙයි ජාත්‍යන්තරයේ දිනන්න පුළුවන් ළමයි 10 දෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. අපේ මේ මුළු රට එලිලා තියෙන්නේ ඒ අය අතර. එහෙම තමයි. ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දෙනා ඉදින්නේ ලංකාවට. ඒ වගේම මල්ල ක්‍රීඩකයෝත් මේ ඉස්සර කාලෙම ඇති වෙලා තියෙන 10 දෙනෙක් විතර තමයි මේ අවුරුදු 50ටම. ඉතින් මමත් කියන්නේ මේ 10 දෙනෙක් විතර ගේන එකට ප්‍රශ්නයක් නැහැ. මොකද මම හිතනවා නම් අනේ මෙයා ජාත්‍යන්තර වශයෙන් ගිනියන්න පුළුවන් දරුවෙක් කියලා. ඒ දරුවා මෙතෙන්ට දෙන්න පවු නැහැ. ඒක ගුරු මහත්මයා හිතුවත් ඉස්කෝලෙන් හිතුවත් ඒ කෙනෙක් හිතුවත් හැබැයි මේ ඇයට තියෙන මුදල්කාරිය තමයි එක පැත්තකින් මුදල නැතුව යනවා. එහෙම නැත්නම් මගේ නම තියාගන්න මේකෙන් එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් ක්‍රීඩා ගුරුවරයා හැටියට ඕ ඒ පැත්තේ පුහුණු කරුවා හැටියට මට එතන නම තියාගන්න හිතනවා. තරුණ අයනේ. ඉතින් ඒකට උදව්වට මේ අපේ ඉන්ටර්නෙට් එකක් තියෙනවා, TV එකක් තියෙනවා. මේක හරහා මොන මොන හරි මේකෙන් එකතු කර ගන්නත් පුළුවන්. ඉතින් ඕන විදිහට ඒ ව්‍යායාම් කරවන්නත් පුළුවන්. මේක මෙහෙම කරනවා. ඉතින් එතන තමයි තියෙන්නේ. හැබැයි මේක කරන්න ඕන නම් මැදහත් වෙන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශය. මේකට මැදහත් වෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශය. මේකට මැදහත් වෙන්න ඕන සංගමය. සංගමයෙන් කියනවා මෙන්න රත්තරන් දරුවා. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ දරුවා ගේන්න කොළඹ ඉස්කෝලේකට. ක්‍රීඩා අමාත්‍යාංශයට පුළුවන් වෙන්න ඕන ඒ දරුවෝ ටික මේ කොළඹට ගෙනාවා. අපි කොළඹ නගරේ තියෙන හොඳම පාසල් වලට මේ දරුවෝ ටික දැම්මා. 10 දෙනා නම් පාසල් 10කට. උදේට පූල් එකකට නවත්තලා මේගොල්ලන්ට කණ්ඩ මොණ්ඩ දීලා බලා ගන්නවා. බස් එකකින් ගිහිල්ලා මේගොල්ලන් උදේට ගිහිල්ලා ඉස්කෝලේට බස්සලා ආපහු මෙතනට ගේනවා. එතකොට මේ ළමයි ටික පුරුදු වෙලා එතන ගෙනියන්න පුළුවන්. එහෙම වැඩ පිළිවෙලක් නැතුව මේ මුළු ආසියාව දිනන්න නම් එහෙම ලේසි නෑ. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා පුහුණු කරුව පිළිබඳව.
දැන් පුහුණුකරු වෙට නිසි කර්මනාකාරීත්වයක් නිසි පුහුණුවක් තියෙනවනේ නිකන් ආවට ගියාට පුහුණුකරුවෙක් වෙන්න බෑ කියලා. දැන් මට මම දැනුවත් ඕස්ට්‍රේලියාවේ කැති ෆ්‍රීමන් කියන්නේ ඒ රටේ මල්ල ක්‍රීඩිකාවක් අද වෙනකොට ඒ රටේ මල්ල ක්‍රීඩාව බාරව කටයුතු කරන එක පුද්ගලෙක්. නමුත් ලංකාවේ ඒ අඩුව තියෙනවා. ලංකාවේ එහෙම මල්ල ක්‍රීඩාවෙන් මල්ල ක්‍රීඩා කරලා මල්ල ක්‍රීඩාවට පදක්කම් ගෙනල්ලා නමුත් අද දවසේ මේ අලුත් පරම්පරාව පුහුණු කරන්න ඔවුන් ඉදිරිපත් වෙනා නැහැ කියන අඩුවම දකිනවා. ඒකට හේතුව මොකක්ද? දැන් මට කැති ෆ්‍රීමන් ගැන කියනකොට කියන්න ඕන මම මේ ලෝකේ රටවල් කීපයකට ගිහිල්ලා මේ ක්‍රීඩාව පිළිබඳ හදාරලා තියෙනවා. හැබැයි ඊටත් වඩා මම දෙයක් දැනගත්තේ දෙන්නගෙන්. එක්කෙනෙක් තමයි කැති ෆ්‍රීමන්, අනිත් එක්කෙනා තමයි හුසෙයින් බෝල්ට්. ඔය කැති ෆ්‍රීමන් තමයි අපිට මම එයා මේ පාසල් කාලයෙන් එළියට ආපු ගමන් මම ඔස්ට්‍රේලියාවට ගියා දමයන්ති දර්ශත් එක්ක. අපි මාස ගණනාවක් එහෙ හිටියා ඔස්ට්‍රේලියාවේ. එයාගේ කෝච්චුයි මමයි මේ දමයන්ති මේ අපේ කැති ෆ්‍රීමනුයි එකට පුහුණු වුණා. අපි උදේට කන්නෙත් එයාගේ ගෙදර ගිහිල්ලා. එතකොට එයා දිනපු එක්කෙනෙක් නෙමේ. එයා අනිත් කර අබෝජනි කියන්නේ ඒගලන්ගේ දන්නවනේ ඒ වෙනම ප්‍රදේශයක ඉන්න පිරිසක්. ඒගලන් එච්චර ගණන් ගත්තේ නැහැ නගරේ අය. නමුත් ඒ දරුවා මෙහෙම ඇවිල්ලා අන්තිමට ඔලිම්පික් තරගේ දිනුවා. දිනුවා විතරක් නෙමෙයි අද ඇත්තට මේ ක්‍රීඩා බාරව කටයුතු කරනවා. ඉතින් එහෙම එකක් ඕන තමයි. ඉතින් දැන් මේ ක්‍රීඩා අමාත්‍යාංශෙත් අධ්‍යාපන අමාත්‍යාංශෙටත් මේ පරිපාලනයට වුණත් අර CSIගෙන් විතරක් ඇවිල්ලා මේක කරන්න අමාරුයි. මේක ප්‍රැක්ටිකල් කතන්දරයක්. පීනන්න උගන්නන්න බෑ වතුරට බහින්න බැරි කෙනෙකුට. ඒ වගේ තමයි මේ ක්‍රීඩාවේදී පරිපාලනයට මේ ක්‍රීඩාවට සම්බන්ධය එකතු කරගන්න ඕන. අපේ ස්පිදිසනායක ඇමතුමා ඉන්න කාලේ ඔය ඩර්වින් පෙරේරා, KG බද්‍රා මේ යෝගානන්ද විජේසුන්දර මෙහෙම ආයව මෙහෙම ළඟට ගත්තා. එතකොට ඒ අය මේ ක්‍රීඩාව පිළිබඳ දැනගෙන හිටියා. ඒගොල්ලන්ට හොඳ ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් වුණා තමුන්ගේ අධ්‍යක්ෂකවරයාට හෝ ඇමතිවරයාට. ඒක තමයි ඇමතිවරයෙක් කෙනෙක් හැම කෙනාම ක්‍රීඩකයෝ වෙන්න ඕනේ නැහෙනි. හැබැයි එයාට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට මම දන්නවා ස්පිදිසනායක ඇමතුමාට මේ ක්‍රීඩාව පිළිබඳ ඉගැන්වීම මමමයි. හැබැයි යනකොට මටත් උගන්ලා ගියා. එහෙම දක්ෂ කෙනෙකුට කරන්න පුළුවන්. තේරෙනවද මං කියන දේ? ඉතින් අද ඉන්න මේ දයාසිරි ජයසේකර ඇමතුමත් නිකන් පිස්සෙක් නෙමෙයි. එයා බොහොම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, බොහොම උමනාවක් තියෙන කෙනෙක්, අනිත් එක බොහොම කියවන කෙනෙක්, බොහොම ඉක්මනින් අල්ලගන්නේ. එකම දේ එයාට මේක දෙන්න කෙනෙක් නැහැ. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් එහෙම නැත්තම් කොහොමද අපි මෙතෙන්ට එන්නේ? එතකොට අනිත් එක තමයි දරු පළවෙනි කාරණේ අම්මලා දන්නේ නැහැ මගේ දරුවා මෙහෙම දක්ෂකම් තියෙන දරුවෙක් කියලා. අම්මලා දෙමෝපිය තමයි හුඟක් මේකට වග කියන්න ඕන එක වෙලාවකට තමුන්ට කිව්වහම දැනගත්තාම දෙයනේ මේ දරුවට මෙතෙන්ට යන්න පුළුවන් කියලා. ඒ අම්මලා මේක තේරුම් ගන්න ඕන. මේකට මම මේ උදාහරණයකට දෙන්නේ හලාවත සාන්ත මරියාවේ මම මේ ආපු එක්කෙනෙක්. හලාවත් ඉස්සර මම මගේ ඉස්සලාම ක්‍රීඩාවට යොමු වෙනකොට මම කවදාවත් අවුරුදු 15ක් 16ක් 17ක් වෙනකන් දුවලා නැහැ. හැබැයි මම ක්‍රිකට් පිටින් ඉඳලා ක්‍රිකට් ගහනවා. මට මතකයි එක ළමයෙක් හිටියා. ඒ ළමයා මේ හැමදාම දැන් ඩිස්ත්‍රික්කේ දිනලා ඕල්ලයිලන් දිනලා මේ කොළඹට එන්න ඉන්නවා. ඉන්නකොට මෙයා කරන්නේ ඉස්සරහම බැරි ළමයි ඉස්සරහ තියලා දුවනවා. මට දවසක් මම එනකොට කිව්වා අනේ සුනිල් මට උදව් කරන්න පොඩ්ඩක් ඉස්සරහින් ඉඳලා දුවන්න කියලා. එතකොට මම දිව්වහම ගණන් ගන්න සර් මේක බලාගෙන හිටියා. එයා කිව්වා සුනිල් ඔයාව අල්ලන්න බෑ වගේ කියලා. ඊට පස්සේ හෙට එකට ඉඳලා දුවන්න කිව්වා. කිව්වහම මම එකපාරට අපි දෙන්න එකට ඉඳලා දිව්වා. දිව්වහම මම දිනුවා. අර මිනිස්සයා කිව්වා උඹට නේ දැන් මේ පැත්තෙම දුවන්න පුළුවන්. අපි යන් කොළඹ කියලා ට්‍රැක් ෂූට් එකත් අඳගෙන මාව කොළඹට ගෙනාවා. ගෙනලා ඉස්සෙල්ලාම දිව්වේ එකේ තප්පර 10.9යි. ෆස්ට් එවර් ස්කූල් බෝයි ටු බ්‍රේක් 11 බ්‍රේක් ද 11 සෙකන්ඩ් බැරිය. එහෙම කිය සුනිල් ගුණවාදන ස්ටාෆ් ද කානිවල් කියලා කිව්වේ එකපාරට. එතකොට මට පුහුණුකරුවෙක් හිටියෙත් නැහැ. එතකොට මම මුකුත් දන්නේ නැහැ. මගේ තිබිච්ච ජෙනටිකලි ඇබිලිටි එක ඒක තමයි. හැම වෙලාවෙම මේ සාහජයක් කියව ගන්න ඕන. හැබැයි මේක එනකොට එන්න දෙන්න එපැයි. මගේ අම්මයි තාත්තා එහෙම එන්න දුන්නා. හැබැයි දැන් ඉන්න අම්මලා තාත්තලා අර ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ වගේම තේරිච්ච ළමයාව හරියටම යොමු කරන්නේ නැහැ. එයා දන්නේ නැහැ යාගේ දරුවගේ බලවත්කම. මං චූටි කතන්දරයක් කියන්නම්. වලි කුකුළු රංචුවක් ඉන්න තැන උකුස්සෙකුත් පැත් පිටරයක් දැම්මලු. මේ පිටර ටික ඔක්කොම එකට තිබිලා කැඩිලා පැටව හැටියට එළියට ආවට පස්සේ මේ ඔක්කොම පහුරු ගග කනවලු. දැන් වලි කුකුළු බිමේ ඉඳගෙන පහුරු ගාලානේ කන්නේ. අනේ අර ඒත් එක්ක හැදිච්ච උකුසු පැටියත් පහුරු ගග කනවලු. කන ගමන් ඒ උකුසු පැටිය දැක්කලු උකුස්සෙක් උඩ යනවා. යනකොට ඇහුවලු මොකෙක්ද ඒ කියලා. එතකොට අර අනිත් වලි කුකුළු පැටව කියනවලු ඒක හරි බලවත් අපි වගේ දුක් විඳලා මේ පහරගෙන කන්න ඕන එකෙක් නෙමේ ඌට ටක් ගාලා හොයාගෙන කන්න පුළුවන් හරි බලවත් සතෙක් කියලා. එතකොට අර උකුසු පැටිය කියනවලු අනේ මටත් උකුසෙක් වෙන්න තිබුණා නම් කියලා. ඌ දන්නේ නැහැ ඌගේ බලවත්කම. මේකම තමයි මේ අපේ දරු මට උනේත් එහෙමයි. හදිසියෙන් මම දැනගෙන හිටියේ නේ මට දුවන්න පුළුවන් කියලා. ඒක පාරට ආවේ. එතකොට දැන් අම්මලා තාත්තලා දරුවෝත් හිතන්න ඕන අනේ මගේ මට ඉන්නේ උකුසු පැටියෙක් නම් ඌට ලේසියෙන් හොයාගෙන කන්න දෙන්න ඕන. මේ කට්ටියත් එක්ක පහුරු ගගා හිටියොත් අනිවාර්යෙන් ඒගොල්ලන්ට වෙන්නේ අර උකුසු පැටියට වෙච්ච දෙයමයි.
හොඳයි දැන් සුනිල් ගුණවර්ධන මහතුමා හරි රසවත් තැනකට දැන් කතාව අරගෙන ගියා. මම සූදානම් වෙන්නේ පුංචි විරාමයක් ලබා ගන්න. මොකද මේ විරාමයෙන් අනතුරු අපි කතා කරන්න ඕනේ සුනිල් ගුණවර්ධන කියන මේ මල්ල ක්‍රීඩකයා බිහි වෙන්නේ කොහොමද? ඒක මොකද හලාවතින් වේගවත්ම ක්‍රීඩකයෙක් දහවකෙක් විදිහට ඔහු හඳුන්වනකොට පාසලේ ගණන්ගුරුවරයා සුනිල් ඔබ තමයි මේ දැන් ඉන්න විශිෂ්ටයා කියනකොට ඒ කතාවේ හරි රසවත් තැන් තියෙන. ඒ නිසා අපි සූදානම් පුංචි විරාමයක් අරගෙන විරාමයෙන් අනතුරු අපි කතා කරන යලිත් සුනිල් ගුණවර්ධන කොහොමද මල්ල ක්‍රීඩාව ලංකාවේ වර්තමාන මරල ක්‍රීඩාව කොතනද තියෙන්නේ සහ ලංකාව මරල ක්‍රීඩාව කොතනටද හෙට දවසේදී අරන් යන්න පුළුවන් කමක් තියෙන්නේ. මේ තමයි සුනිල් ගුණවර්ධනත් එක්ක තමයි අපි අද දවසේදී කතා බහ කර කර ඉන්නේ. සුනිල් මැතුමනි, මම කැමතියි දැන් ඔබතුමා හරි රසවත් තැනකින් කතාව නැවතුවා. හලාවත ඉස්කෝලේට යමු අපි. මොකද ඔබතුමා 1972 ආසියාවේ වේගවත්ම දහවකයා බවට පත් වෙනා මීට 210 ඉසව්වේ 72 තමයි ඔලිම්පික්ස් ගියේ. 1972 ඔලිම්පික් ඒ තරගය පිළිබඳවත් 1974 තරගාවලිය පිළිබඳවත් කතා කරගෙන අපි ඉස්සරහට යමු. මට මුලින් කියන්න ඕන මගේ පාසල හලාවත සාන්තමාරියාව. ඒ 1968 තමයි මං හිතන්නේ මං බොහෝ දේවල් කරේ. මං ආපු හැටි කිව්වා. හැබැයි මට මතකයි ඒ වෙලාවේ පාසල් මට්ටමින් ඒ කියන්නේ දිස්ත්‍රික් තරඟ වෙන්න පුළුවන්, පළාත් තරඟ වෙන්න පුළුවන්, ප්‍රධාන පාඨශාලීය මල්ල ක්‍රීඩා තරඟ වෙන්න පුළුවන්, සමස්ත ලංකා තරඟ වෙන්න පුළුවන්, කනිෂ්ඨ මල්ල ක්‍රීඩා මේ සියලුම තරඟවලට ඒ අවුරුද්ද 1968 උණ ගැනිලාවත් මට පුහුණු වෙන්න මේ තරඟයට සහභාගි වෙන්න බැරි වුණේ නැහැ. හැම දෙයකටම සහභාගි වුණා. උණ ගැනිලාවත් මට සහභාගි වෙන්න බැරි වුණේ නැහැ. ඒ හැම එකකම මට වார்த்தාවක් පිටවල දෙන්නට පුළුවන් වුණා. ඒ වார்த்தාවල අවුරුදු 30 32ක් තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඒ අවුරුද්දේ මම ලංකාවේ ඩීකේ පොඩි මහත්මයා තමයි ලංකාවේ හිටපු හයියම දුවන්න පුළුවන් ක්‍රීඩකයා. ඒ ක්‍රීඩකයාවත් පරාද කරලා තමයි මම තායිලන්තෙට ගියේ. තායිලන්තෙදිත් මම රත්තරන් පදක්කමක් දිනුවා. මම මේ ටික කියන්නේ ඒ වෙනකන් මට හරියටම පුහුණුකරුවෙක් හිටියේ නැහැ. මට වේට්ස් කරලා නැහැ. මම මගේ තිබිච්ච සාජ හැකියාවෙන් තමයි මම එතෙන්ට එනකන් ගියේ. ඊට පස්සේ මට ආසියාවේ 16 දිනේ තෝරගත්තා හොඳම අය ජර්මනියේ වොන්ඩර්ලාග් කියලා කෙනෙක්. අපි ජර්මනි අරගෙන ගියා. ඊළඟ පුහුණුව ලැබුවා. ඊට පස්සේ මම 1970 ශ්‍රී ලංකා වාර්තාවට ගියා. ඒ වගේම මම 72 ඔලිම්පික් තරඟයට ගියා. 74 මම ආසියාතික රම්පදක්කම දිනුවා. මගේ මීටර් 100 25ක් ශ්‍රී ලංකා වාර්තාව තිබුණා. එහෙම ක්‍රීඩා ඉතිහාසයක් ගොඩනගා ගන්න මට පුළුවන් වුණා. ඒ වගේම මම හිතනවා එදා ඉඳලා අද වෙනකන් කාට හරි මාව ආදර්ශයට ගන්න කියනව නෙමෙයි, මං හිතන්නේ මම සාර්ථක ජීවිතයක් ගත කරපු කෙනෙක් කියලා. මම හැම වෙලාවෙම හිතන්නේ මගේ මම ඉපදිලා තියෙන ඔක්තෝබර් මාසේ 6 වෙනිදා මගේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටෙව්වේ අවුරුදු 21 වෙනි උපන්දිනය දවසේ ඔක්තෝබර් 6 වෙනිදා. ඒ කියන්නේ මට දැඩි උමනාවක් තිබුණා මම මේක ජය ගන්න ඕන කියලා. ඒ වගේම තමයි මම පුහුණු වෙන කාලේ මම ඉතාම දැඩි කැපවීමෙන් ඌමනාවෙන් මේ කාර්යය කරා. ඒ හින්දා තමයි මට ඒ ජයග්‍රහණය කරන්න හම්බුනේ. ඒ වගේම මම මේ ක්‍රීඩා පිළිබඳ හදාරනකොට මම ඒ ගැන දැඩි ඌමනාවෙන් බැලුවා. මම හිතන්නේ අද වෙනකොට මම කාටවත් කරදරයක් කරන්නේ නැතුව මගේ දෙමෝපියන්ට, මගේ සහෝදරයන්ට, මගේ යාළුවන්ට කාටවත් උදව්වක් කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මට විශේෂයෙන් කියන්න ඕන මම බොහෝ වෙලාවට මේ පල්ලියට පන්සලට යනවා අඩුයි. හැබැයි මං ඉතා තදින් බුදුහාමුදුරුවන්ගේ දේත් ජීසස්ගේ දේත් පිළිගන්නවා. ඒකෙදි මට විශේෂම දේ තමයි මේ දරුවන්ට ඕන කරන දේ තමයි දෙමාපියන්ට ඕන දේ. ඔය තමයි ඇත්තටම මේ ක්‍රීඩාව කියන්නේ තමුන්ට පුළුවන් තමයි විදියට දුවන්නේ. මීටර් 100ක් දුවන්න ගියාම එක ලයින් එකක් තියෙනවා. ඒකේ පෝසත් වුණත්, දුප්පත් වුණත්, අසරණ වුණත්, සුදු හිඳත්, කළු හිඳත්, වෙන රටකවත් කාටවත් කොහෙන්දලා දුවන්න දෙන්නේ නැහැ. එක ලයින් එකක් තියෙන්නේ. දිනන්න පුළුවන් එක්කෙනා. කොච්චර සාධාරණයිද මේක. එහෙමම තමයි මේ දිනන්නට මානසික ඒකාග්‍රතාවය හරියටම තියාගන්න ඕන ඔළුව. ඒකට හොඳම දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පුළුවන් තරම් අනිත් අයගේ හිත රිද්දන් නැතුව ඉන්න. ඒ වගේම තමුන්ගේ හිත රිද්ද ගන්න නැතුව ඉන්න. ඒ තරමට තමයි තමුන්ගේ බුද්ධිය දියුණු කරගන්න පුළුවන් කියලා. උගත්කම නෙමෙයි බුද්ධිය. එහෙම තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කවුරුවත් කියන දේ අහන්නත් එපා, මේ මං කියන දේවත් අහන්න එපා. හැබැයි ඔබට හිතෙනවා නම් මේක වැරදි කියලා ඒක කරන්න එපා. ඔබට හිතෙනවා නම් මේක හරි කියලා ඒක කරන්න කියලා. මම එහෙම කරන කෙනෙක්. පුළුවන් තරම් මම බලන්නේ මට හිතෙනවා නම් මේක වැරදි කියලා මං ඉඳ බලනවා. හැබැයි නරකයි කියලා හිතෙනවා නම් මං ඒක නොකර ඉඳ බලනවා. හැබැයි එහෙම කියලා මට එක දෙයක් කියන්න කැමතියි. මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට හිටියා. ඒ ඉන්න කාලේ මට කිව්ව දෙයක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයක් හදන්නේ ලකුණු 70ක් ගන්න.
මංහව ඒමොකද සුභාධර්මයක තමයි. ඕන් ලස්සනම කියන ගහක්වත් නිවැරදිම කියන දෙයක්වත් නෑ. සියට හැත්තාව අදරම ලස්සන ගහක අත්තොක්කත් කැඩිල තියෙයි. ඒක නිසා සුනිල් කවදාක්ත් කාගෙන්ත් බලාපොරොත්තුවෙන්ටවත් සියට සියයක්ම. මගේ බිරිඳගින් මං සියට තිය බලාපොරොත්තු වෙන්නේ. මගේ දරුවන්ගෙන් සියට තිය බලාපොරොත්තු වෙන්නේ. ට්‍රෙස් එකක් තියෙනවා. ඒ වගේම මගේ වැඩ කරන සේවකයෝ අදත් මම සම්බන්ධ කරන ලේකම්වරය හැටියට වැඩ කරනවාද මගේ අවුරුදු 68යි. මගේ ස්පීඩි සානායක කැමතුමත් එක්ක වැඩ කරන්නේ. හැබැයි මගේ සේවකයෙක් එක්කවත් මම අමනාප නොවී ඉඳ බලනවා. මම මගේ වැඩ කරන අය පුළුවන් තරම් හිතවත්කමින් ඒගොල්ලත් එක්ක ඉඳ තමයි බලන්නේ. මං හිතන්නේ තරහ වෙනවා කියන්නේ මගේ බලේ නැතුව යනවා කියන එකයි. අඩු වෙනවා කියන එකයි. ඉතින් මේක නිසා මෙහෙම සිද්ධාන්තයක් තියෙනවා. හැබැයි මේක මං ඉගෙන ගත්තේ ක්‍රීඩාවෙන්. ඒක මට කියන්න ඕන මම කියවන්න පුරුදුනේ මගේ අද ජීවිතයේ තියෙන වැඩිම කාලය මම වැය කරන්න උනන්දු වෙන්නේ විවේකයේ හැම වෙලාවෙම කියවන්න. ඒක තමයි මගේ විනෝදාන්තය. ඒක නිසා මම මුළු කාලේ කියවනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මේ අනිත්‍යයත් එක්ක යහපත් විදිහට ඉන්න. ඉතින් ක්‍රීඩකයෙක් වුණාම මේ ඒකාග්‍රතාවය තියාගන්න ඒක අවශ්‍යයි. නිකම් දුක විතරක් බෑ. තමුගේ බුද්ධිය දිනු කරගන්න උත්සාහ කරන්න ඕන. හොඳයි, ඒ විදිහට ඒකාග්‍රතාවය ඇති කරගත්ත සුනිල් ගුණවර්ධන කියන්නේ වසර ගණනාවක් පරිපාලනය හා සම්බන්ධව කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මම කැමති කාරණා දෙකක් මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි. එකක් තමයි ඔබතුමන් පරිපාලනය සම්බන්ධ වසර ගණනාවක් කටයුතු කරපු කෙනෙක් හැටියට ඇයි වර්තමානයේ කළමනාකාරීත්වයට පැමිණෙන්නේ නැත්තේ, පරිපාලනයට පැමිණෙන්නේ නැත්තේ? සහ ඊළඟ කාරණාව තමයි දැන් ඔබතුමා එක්තරා පොතක සඳහන් කරලා තිබ්බා මට මතකයි 94 මගේ මතකෙ නිවැරදිනා 96 අපි මෙන්න මේ විදිහට වැඩපිළිවෙල කරගෙන ආවොත් 1996 අපි ලෝක උසුලන ජයග්‍රහණය කරන්න පුළුවන්, 2000 අපිට ඔලිම්පික් පදක්කමක් අරන් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක එකට සම්බන්ධ කරලා ගත්තොත් නෑ, ඇත්තටම මම පරිපාලනය ගැන කියද්දි මම මල්ල ක්‍රීඩා සංගමේ සමාජිකෙක් හැටියට හිටියා, ඒ වගේම උපසභාපතිවරයෙක් හැටියට හිටියා, සභාපතිත් වුණා. ඒවා මං ඔලිම්පික් කමිටුවෙත් නියෝජ සභාපතිවරයෙක් හැටියට, ආසියාතික සංගමෙත්, දකුණු ආසියාතික සංගමෙත් මං නියෝජ සභාපතිවරයෙක් හැටියට වැඩ කරා. ඒ මල්ල ක්‍රීඩා පැත්තෙන්. ඒ වගේ මං අනිත් පැත්තෙන් මම ජාතික පත් සම්පත් සංවර්ධන මන්ත්‍රී නියෝජ්‍ය සභාපතිතුමා හැටියට හිටියා, මෝස්ත්‍ර මධ්‍යස්ථානයේ සභාපතිවරයා හැටියට හිටියා, ස්පීඩි සානායක ඇමතුමාගේ හැම වෙලාවෙම සම්බන්ධකින් ලැබෙන අවුරුදු ගණනාවක් එකට සේවය කරලා තියෙනවා. මෙහෙම පරිපාලන අන්තින් මං එතෙන්ට ගෙනලා තියෙනවා. හැබැයි මෙතනදි මට කියන්න ඕන හැම වෙලාවෙම ක්‍රීඩකයෙක් හැටියට දැන් මම ඔලිම්පික් ගියා වගේම මම ක්‍රීඩකයෝ ගණනාවක් හැදුවා. හැබැයි ඒ එක්කම මේ පරිපාලනයට ඇවිල්ලා පරිපාලනෙත් මම යමක් කරා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මට කනගාටුයි. ඇත්තටම අපි ක්‍රීඩා මාත්‍යන් සින්න කාලේ කරපු ක්‍රීඩා තරඟ එහෙම කවුරු හරි දන්නවා නම් බැලුවා නම් මං හිතන්නේ අදත් තියෙන ওই පොතේ එහෙම මැගසින් එක මම ගහපු එකක්, මේ මගේ විදිහකට හදපු එකක්, ඒ හැම එකක්ම. ඉතින් මම හැම ආයතනයට ගියාමත් එහෙම කරනවා. ඉතින් මං හිතන්නේ මේක තමයි හැම වෙලාවෙම මට කියන්න ඕන. දැන් මම දන්නවා එහෙම එක දරුවෙක් අපි ගමු දමයන් දාශා වගේ ළමෙක් ගත්තාම එයා ඒ ක්‍රීඩා කරා වගේම එයා මේ අනිත් දේවල් ගැනත් අවධානය යොමු කරා. අද එයා හොඳ පඩියක් ගන්න හොඳ තැනක වැඩ කරන කෙනෙක් වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට එහෙම පුළුවන් බලන්නකො සංගලා මහේලලා ඉන්න තැන. ඒගොල්ලන් නිකම්ම ක්‍රිකට් ගහුව විතරක් නෙමෙයිනේ. ඒක නිසානේ ඒගොල්ලෝ ලෝකෙ පිළිගන්නේ. නැත්තම් සෙල්ලම් කරලා විතරක් හරියන්නේ නැහැ. එතකොට අපේ ළම්පේ ළඟට පුහුණු වෙන්න දරුවෙක් එනවා නම් ඒ ළමයා මේ මූලික අධ්‍යාපන සුදුසුකම නැත්තම් එයාව අපි ගන්නනේ. ගත්තත් අපි කරන්නේ එයාව හොඳ ඉස්කෝලේ දාලා උගන්නන එක. ඔය දමයන් දාශවත් එහෙමයි, නයන්ති කුමාරිවත් එහෙමයි, නැත්තම් අපි මේ ගෙනාපු ළමයි ඔක්කොම හොඳ පාසල්වලට දාලා ඉගන්නවා. අදත් මම මටත් වඩා මගේ බිරිඳ තමයි මේ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි යාළඟ ඉන්න සියලුම දරුවෝ අපි ප්‍රධාන පාසල් වලට දාලා උගන්නන. ඒගොල්ලන් නැත්තම් මොකද ඒගොල්ලන් ඉගෙන ගත්තේ නැත්තම් ඇත්තට මේ කරන්න බෑ. නිකම් මෝඩයෙකුට දුවන්න පුළුවන් කියලා මම දැන් හිතන්නේත් නැහැ. මොකද අලුත් තාක්ෂණයත් එක්ක ඒක ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා මේ අපි කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්තම් බෑ. එයාට අපි කියන දේ කරන්නේ නැහැ. ඒකම එතනට එන්න බෑ. එහෙම හොඳ ළමයි ඉන්නවා සමහර වෙලාවට පොඩ්ඩක් අතේ ඒ ගැන අවධානය කරන්න එතනට ඉන්න බෑ. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ ක්‍රීඩකෙක් වුණාම මේක හරි ලේසි එතනට යන්න. ඉතින් දැන් මගේ බිරිඳ බලන්නකෝ, එයාත් දැන් ඒකේ මේ ක්‍රීඩිකාවක් හැටියට හිටියා. මේ ඔක්කොම කරා පුහුණු කාරණයක් හැටියට තියෙනවා. හැබැයි එයා අන්තිමට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය හැටියට ඉඳලා තමයි ඒකෙන් රිටයර් වුණේ. සුනිල් ජයවිර මහත්තයා බලන්න, එහෙම නැත්නම් යෝගානන්ද සර් බලන්න, එහෙම නැත්නම් ලක්ෂ්මී දල්ලිස් බලන්න, ඒ පරණ හිටපු සියලු දෙනා ඒ අන්තිම උඩට ගියා. ඒගොල්ලන් පරිපාලන වශයෙන් මහා විශාල ඉහළට ගියා. ඉතින් ඒ දැන් අද ක්‍රිකට් ක්‍රීඩකයොත් මට පේනවා එහෙම ඉන්නවා. මේක කරන්න බැරිකමක් නෙමෙයි. ඒක තමයි පළවෙනි කතන්දරේ. ඉතින් ඒකට ඇත්තටම මං හිතන්නේ මේ දෙමුපියන්ගේ සහයෝගය ඕන කියලා දරුවන්ට.
හොඳයි දැන් මම අර කතා කර මම කිව්ව කාරණාව ඔබතුමා තාම මට උත්තරයක් දුන්නේ නැහැ. 1994 ඔබතුමා සංග්‍රහවේ සඳහන් කරනවානේ 96 අපි අනිවාර්යයෙන්ම මේ කරන්නා වූ වැඩපිළිවෙල කරගෙන ආවොතින් 96 දී අපි ලෝකුසලානේ ජයග්‍රහණය කරනවා. නෑ ඒකට හේතුව මේකයි. ඇත්තටම 94 එස්.පී. දිසානායක ඇමතිතුමා මේ අමාත්‍යංශේ බාරගත්ත ගමන්ම අපි පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කෙරුවා. එකක් කෙටි කාලින් එකක් දිගු කාලින්. මේව මේ හැම එකටම කියන කතාව. දේශපාලඥයෝ ආවම කියන්නේ ගමට යනවා ප්‍රතිපත්ති හදනවා. ක්‍රීඩාව ගත්තාම හිතන්නේ අපි ගමට යනවා ප්‍රතිපත්ති හදනවා. කටින් විතරයි. අපේ එකේ ප්‍රෝග්‍රෑම් එකක් හදනකොටත් කියන්නේ කෙටි කාලින් හා දිගු කාලින්. අපේ එහෙම නෙමෙයි. කොයික ඒක කොයි තරම් හොඳට හැදුවද කියන්න තමයි මම අර ක්‍රීඩා අමාත්‍යාංශයේ මැගසින් එකක් තියෙනවා. හැම අවුරුද්දෙම ගන්නවා. මේ අවුරුද්දෙත් ගහලා තිබුණා. ඉතින් මගේ මැගසින් එකේ මම 1995 කියනවා. 1998 ඒ කියන්නේ අපි ඒ වෙනකොට ආසියාව දිනලා තිබුණේ නැහැ අවුරුදු 20කින්. මගෙන් පස්සේ අපෙන් පස්සේ ඒෂියන් ගේම් ගෝල්ඩ් මෙඩල් එකක් දිනලා තිබුණේ නැහැ. හැබැයි මම මේකේ ලියනවා අවුරුදු 3කට ඉස්සෙල්ලා 1998 ආසියාවේ වැඩිම රන් පදක්කම් දිනා ගන්නා වර්ෂේ වීමත් 2000 දී ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමත් කිසිවෙකුටවත් නොහතයල්ගේ නොහැකිවනු ඇත කියලා. මේක මම ලිව්වේ අවුරුදු 2-3කට ඉස්සෙල්ලා. ඒක දැන් පොතේ තියෙනවා. දැන් වුණත් ඔයාලට මට ගෙනලා පෙන්වන්න පුළුවන්. ඒක මම ටීවී එකේ පෙන්ලා තියෙනවා. එහෙම උනේ මම මේ දිව්‍යඥේ කෝ ශාස්ත්‍රකාරයෙක් නෙමෙයි. ඒ මොකද හරියමං වැඩපිළිවෙලට එහෙම කරන්න පුළුවන්. ඒක තමයි ටාගට් එක. ඒක තමයි අද ඕන වෙලා තියෙන්නේ. ඇත්තටම මම කරුණාවෙන් ඉල්ලා හිටින්නේ ක්‍රීඩා අමාත්‍යාංශයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපේ පහුගිය හොඳ ඉතිහාසයක් තියෙනවා හැම ක්‍රීඩාවෙම. කරුණා කරලා අලුත් දෙයක් කරන්න. හැබැයි මේ ඵල අර අතිනුත් දෙයක් උකහා ගන්න. එහෙම නැතුව මෙහෙම මනෝමූලව ගිහිල්ලා මේක කරන්න බෑ. ඉතින් ඒකට එහෙම ඕන. ඉතින් මට පළවෙනි දේ මට මගේ ඔළුවේ වැඩ කරනවා. අද මගේ රටට ඕන වෙලා තියෙන්නේ ඇත්තටම අර මම හැම තැනම කියන යහපාලනයට වඩා මේ වෙනකොට මට ඒක මම යහපාලනය වගේ එකක් දකින්නේ මේ සුවර්ගයේ නිවන් ගියා වගේ තැනකට ගිහිල්ලා ඉන්නේ උඩටම ගිහිල්ලා. එහෙම නෙමෙයි මෙතෙන්ට යන්න පාරක් තියෙනවා. ඒකෙදි විනයගරුක සමාජයක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අද මගේ රටට ඕන කරන දේ පළවෙනි දේ විනයගරුක සමාජයේ ඊට පස්සේ තමයි සංවර්ධන රට. දැන් විනයගරුක සමාජයේ කියන කතන්දරේ ගත්ත ගමන් ඒකට මුල් අතිවර්ම දාන තැන ක්‍රීඩාව. ඒක තමයි කතන්දරේ. මේ පැත්තට යොමු කරොත් අපිට පෙනේ විනයගරුකකම හදන්නට මේකේ තමයි කියලා දෙන හොඳම තැන තියෙන්නේ. එතකොට මම හිතන්නේ මේ රටට ඕන කරන අද මේ විනයගරුකකම ඇති කරන්න මේ ක්‍රීඩාව දියුණු වෙන්නම ඕන. අනිවාර්යයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ මේ පුංචි රට එළියට ගෙනිච්ච මේ ක්‍රීඩාව වෙන්නේ. ඒක නිසා මේකට අත දාන්න ඕන. අනේ මම කියන්නේ පරිපාලනය කරන හැම කෙනාටම මේ ගැන අවධානය යොමු කරන්න. හොඳයි හිතවතුනි දැන් මේ ගැන අවධානය යොමු කරන්න පරිපාලනයට විතරක් නෙවෙයි දෙමාපියනුත් මේ සම්බන්ධ අවධානයක් යොමු කරන්න ඕන නේද දරුවා තමන්ගේ දරුවා ඔබතුමා සඳහන් කරා වගේ ආසියාව දිනන්න නම් ලෝකය දිනන්න නම් මේ දරුවන්ගේ අපි දැනගත යුතු දේවල් මොනවද අපේ දෙමාපියන් හැටියට දැනගත යුතු දේවල් මොනවද අපි ආසයි දැනගන්න කැමති ඔබතුමාගේ දැනගන්න දෙමාපියන්ට උපදේශක් මම ගමේ ඉපදිච්ච කෙනෙක් ගමේදී මම දැකලා තියෙනවා අර ගමේ කුකුල්ලුන්ගේ බෙලි කපනවා දවසක් මම දැක්කා මේ බෙල්ලක් කැපුවාම කපලා අතාරපුවාම කුකුලෙක් හරි උඟ උඩ පනිනවා දඟලලා. හැබැයි ඒ තමයි ගං කුකුල්ලු. ඒ වගේම තමයි දැන් ඉන්නවා බ්‍රොයිලර් කියලා జాතිය. උන්ට කනට ගෙවුවම මෙරිලා වැටෙනවා. දැන් අපේ දෙමෝපියෝ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලම උණු අතර විතරයි දෙන්නේ පිටරට ගේව විතරයි පාවිච්චි කරන්නේ. කණ්ඩ බොණ්ඩ දෙන්නේ මේ විදිහටයි. අනේ ඒ පැටියා බ්‍රොයිලර් පැටියෙක්ම කරනවා. මුන්න මැරෙන්න කනට ගෙවුවම මැරෙනවා. ඒ තරම්. මෙහෙමයි ක්‍රීඩකයෝ කරන්න බෑ. අද දෙමෝපියන්ට තියෙන ප්‍රශ්නේ තමයි එක පැත්තකින් පුංචි කාලේ ළමයින්ට මේ සුග හැදෙන්නේ මේ ලෙඩ හැදෙන්න මූලික හේතුව ඌණාවට වඩා බලා ගන්නවා. දරුවට සුවඳිනව නැගිටින්න දෙන්න ඕන. සුවඳිනව වැඩ කරන්න දෙන්න ඕන. දරුවෙකුට දෙන්න පුළුවන් බිලිපිත්තක් මේසක මාළු නෙමෙයි. අපි එහෙම නේද අපි රටට අරිනකොට අරින්නේ. ඒ වගේ මේ දරුවන්ට වෙලා තියෙන්නේ කණ්ඩ දෙන තැන ඉඳන්ම වැරද්දක් කරනවා. එක දෙවෙනි කාරණේ පොඩි කාලේ ඉඳලම අරින්න පටන් ගන්නවා මොන්ටිසෝරි. ඊට පස්සේ ටියුෂන්. ඒ ළමයාගේ ඔළුව කම්මලක් වගේ. එයාට වැඩ කරන්න දෙන්නෙම නැහැ. මේ මගේ පවුලෙත් ඉන්නවා පුජි දරුවෙක්. එයා එනවා අනේ මට එපා වෙලා තියෙන්නේ මොකද මං අහනවා ඇයි පුතේ? ඇයි මට සෙනසුරාදා දවස් තියෙන දිනේ දහම් පාසල් හරි අරිනවා. කොයි වෙලට ටිකෝ ටියුෂන් අරන මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. ඒ ළමයට සෙල්ලම් කරන්න දෙන්නෙම නැහැ. එතකොට දැන් මේ ලෝකෙ මම හැමදාම කියන දේ කොටි පැටව ටිකක් දිහා බැලුවොත් සිංහ පැටව ටිකක් බැලුවොත් උන්ගේ පැටව කොයිතරම් සෙල්ලම් කරනවද අනේ අම්මගේ තාත්තගේ කනහපනවද කියලා පේනවනේ. ගෙදර ඉන්න බල්ල බලලු සෙල්ලම් කරන හැටි බලන්න. ඇයි අපේ දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ නැත්තේ? මේක අපිට සෙල්ලම් කරන්න කාලයක් තියෙනවා. ජීවිතේ එහෙමනේ. හැබැයි මේ අම්මලා තාත්තලාද කරන්නේ පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නෙම නැහැ. ඒක නිසා මේ ක්‍රීඩාවට යොමු වෙන ක්‍රම කාරණේ නැති වෙලා ගිලා තියෙනවා. එකක් මේගොල්ලන්ගේ කැම්බීම දෙන ක්‍රමය මේ හෙම්බග දෙයි නැත්තම් අර මොනවද තියෙනේ බොණ්ඩ දෙයි එහෙම නේද? ඒ වෑන් එකේ ඉස්කෝලේට හරි නේද? උණු වතුරෙන් විතරයි ආවන්නේ. එයාට අඳින්න තියෙන නැප්පින් එක ගේන්නේ පිටරටින්. ඔය මොන දුප්පත්කම try කරන්නේ එහෙමනේ.
එහෙම තමයි. ඒක පැත්තක්. දෙවෙනි කාරණේ ළමයට ඔක්කොම විශ්වවිද්‍යාලය අරලා දොස්තරලා ඉංජිනේරු කරන්න try කරනවා. හැබැයි අන්තිමට 20000නේ විශ්වවිද්‍යාලයට ගන්න. එහෙම වුණත් දැන් ඒ දරුව බලන්න ඒ ඒ අයට ඒක නිසා එතනට එන්න බැරි වෙලා තියෙන දෙකයි. තුන්වෙනි කාරණේ තමයි මේ ක්‍රීඩාවට ඇතුල් වෙච්ච දෙමෝපිය ඉන්නවනේ. දෙමෝපියෝ TV බලනවා. දෙමෝපියෝ ඉන්ටර්නෙට් යනවා. ගිහාම ඒකේ දකින්නවනේ හොසෙන් බෝල් දුවන්නේ මෙව්වා. එයා කන්නේ මෙව්වා. එයා ගන්න ඩ්‍රග් එක මේක. එයා ගන්න මෙව්වා. දැන් මෙව්වා කෝචස්ලට උගන්වන්න දෙනවා. ඊටත් පිටින් ඒ අයත් දන්නවා ටයිම් කරන්න. අර කර්මක කෝචස්ලා වෙලා ඉන්නේ. ඒගොල්ලොත් දන්නවා මේක හොයාගන්න. දැන් මේගොල්ලෝ ඇවිල්ලා බලන් ඉන්නවා. දැන් හුසෙන් බෝල්ට මේව නෙමෙයිනේ සර් කණ්ඩ දෙන්නේ. අපිට මේව දුන්නොත් හොඳ නැද්ද කියලා අහනවා. එහෙම නැත්නම් ඒ ටයිම් එක එයා දුවනකොට මෙහෙමනේ කරන්නේ. ඒ පොඩි ඇඩ්වයිස් කරන්න පටන් ගන්න. දෙමෝපියෝ හරියට ඉන්වෝල් වෙලා මේ දරුවන්ට නිදහසේ කරන්න දෙන්නේ. අපි හැදෙනකොට අපිව හැදුවේ නෑ ඔය ඔය උණු වතුරින් නාවලා. අපි කොහේ හරි ගමේ හැදිච්ච අය. ඒ වගේම තමයි ඒ කන බොනකොට. ඒ වගේම තමයි අපිට සෙල්ලම් කරන්න ඕන තරම් වෙලා තිබුණා. මෙහෙම ටියුෂන් සිස්ටම් එකක් අපේ කාලේ තිබුණෙත් නෑ ලෝකෙත් කොහෙත් නෑ. දෙකයි. තුන්වෙනි කාරණේ තමයි අපි පිටනට ආපුවාම අපි දුවනවා අපි පරදිනවා ඒ අම්මලා තාත්තලාට ගිහිල්ලා කියන්න ඕන. එච්චර රට යනකොට පළවෙනි දවස් විතරක් ආවා එයාපෝට් එකට. ඊට පස්සේ අපි මෙයන්ඩ ඕන. එහෙම නිදහසක් දෙන්න ඕන. එහෙම දුන්න කෙනෙකුට විතරයි මේකෙන් එළියට යන්න පුළුවන්. මං උදාහරණයක් කියන්නම්. අපි දන්නවනේ මේ තෝමස් අල්වා එඩිසන් මේ බල්බ් එක හොයාගත්ත කෙනා ඊට පස්සේ කොච්චරක් දේවල් හොයාගත්තද. මේ මෙයා ඉස්සෙල්ලාම ඉස්කෝලේට ගිහාම ඉස්කෝලේ ඇරපුවාම ඒ පන්ති ළමයෙකුට ඉන්න දෙන්න හැල්ලු එතන වැඩ කරන්න හැල්ලු මහා මේ පාඩම් කරනවා විතරක් නෙමෙයි අනිත් ළමයින්ට වැඩ කරන්නත් දෙන්න ඇතිලු. මේ වෙනකොට අම්මා මේ ටීචර් අම්මට ලියුමක් කිව්වලු. ඔය තෝමස් අල්වා එඩිසන්ගේ අම්මා ටීචර් කෙනෙක්. එයාට ලියුමක් කිව්වලු මේ ළමයා මහා පුදුම කාලකන්ණි ළමයෙක්. මේ පන්ති මේ ළමයා විතර නෙමෙයි මේ පන්ති ළමයෙකුටවත් මේ ළමයා ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ඉන්ද කරුණා කරලා මේ ළමයාව ඉස්කෝලේ යවන්න එපා කියලා. එව්වහම මේ එඩිසන් මේක ගෙනලා දුන්නලු අම්මට. අම්මගෙන් අහුවා ළමයා මොනවද ටීචර් ලියලා තියෙන්නේ? නෑ පුතේ ටීචර් කියනවා අනිත් ළමයි වගේ නෙමෙයි පුතා හරිම දක්ෂයිලු මේ අනිත් අයට වඩා. ඉතින් අපරාධිය ඉස්කෝලේ එතනට යන එක ඊට වඩා මේ මටම උගන්නලා මේ පුතාව වෙන දෙයකට යොමු කරන්න කිව්වා. පුතා ඒ තරම් බුද්ධිමත් කියලා කිව්වා. ඊට පස්සේ කුමාරින් තෝමස් අල්වා එඩිසන් ගිහිල්ලා අන්තිමට මේක හොයාගත්තනේ. හැබැයි අම්මා මැරුණාම එයාට මේ ලියුම හම්බුණාලු. ඉතරයා බැලුවලු හදිසියෙන් අම්මා එහෙම කිව්වනම් මෙන්න අපේ අම්මලා නම් එහෙම කරයි නේද? එයා කියයිනේ මෙන්න ඉවලා තියෙන ඔබ කාලකන්ණියෙක් කියලා මේව කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනේ මේක සාරසන්නේ. හැබැයි කොහොමද එතන වෙච්ච දේ අනිත් පැත්ත. මේක තමයි දෙමෝපිය මේක හරියට තේරුම් ගන්න ඕන. එතන මම කියන දේ. ඒක මට කියන්න ඕන දැන් අලුත්ම එක මේ ඩ්‍රග්ස්. දැන් අපේ මමයි බද්‍රයි අපේ ළඟට ළමයෙක් පුහුණුවෙන් එනවනම් එයා අස්සම් කරන්න ඕන මම මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒවා මොනවා හරි විටමින් එකක් ගන්න ඕන නම් ගන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යකකින් විතරයි. එහෙම අනිත් එක මේකට විරුද්ධව අපි ඉන්නේ කියලා එහෙම එකක් අරගෙන අපි මේ ලිස්ට් එක හදලා අපි බාර දීලා තිනවා ආධුනික මල්ලගිඩා සංගමයටත් ඒ වගේම මේ ඩ්‍රග්ස් තියෙන එකටත්. මොකද හේතුව වසංගතයක් වගේ දැන් මුළු ක්‍රීඩාව වහගෙන යන්න මේ ඩ්‍රග් කතන්දරයක් පටන් අරගෙන. එක්කෝ විටමින් එහෙම නැත්නම් අර කියන ඩ්‍රග්ස්. දැන් මේකෙන් මේ ක්‍රීඩකයෝ නැති වෙනවා. මොකද හේතුව ඩ්‍රග්ස් ගත්ත එක්කෙන හැංගෙනවා පුළුවන් තරම්. මීට් එකට දුවන්නේ නැහැ බාගලාට. මෙහෙ ගොන් මීට් දුවනවා ක්වොලිෆයි වෙලා යනවා ආරට ගියාම දුවන්නේ නැතුයි. එහෙම එකක් වෙලා. ඉතින් මේක වසංගතයක් වගේ. හැබැයි රටෙත් මන් දකිනවා හැම පාසලක් ගාවම හැම විශ්වවිද්‍යාලයක් ගාවම මොනෝද පෙති ජාති දීලා මේ මනසන් හදනවා. හැබැයි මේකත් එක ප්‍රශ්නයක්. ඉතින් ඒතකොට දිමෝපියන්ට කාරණා ගොඩක් තියෙනවා මම කියන. එකක් තමයි පුංචි කාලේ පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න. අනිත් එක දරුවන්ට ඕනාට වඩා මේ සැප දීලා කවදාවත් ජීවිතේ සාර්ථක කරගන්න බෑ. තුන්වෙනි කාරණේ තමයි මේ දරුව ගැන ඕනාට වඩා අත දාන්න යන්න එපා. ටීචර් කෙනෙකුට බාර දුන්නාම එයාට ඒක කරන්න දෙන්න. තුන්වෙනි කාරණේ මේ අයගේ මේ ඩ්‍රග්ස් වලට යනවාද මේ ළමයි වැරදි පාරේ යනවාද කියලා දෙමෝපියන්ගේ අවධානය යොමු කරන්න. මොකද දැන් හරියට ඇබ්බැහි වෙච්ච වෙනත් දේවල් තියෙන නිසා. හොඳයි මම ඔබතුමාව අවසාන වශයෙන් අරගෙන යනවා. මේ දැන් දෙමෝපියන්ටත් අවවාදේ හරි සුනිල් ගුණවර්ධන එතුමාගේ ඒ වගේම පරිපාලකයන්ටත් එතුමන් යම් කිසි පණිවිඩයක් දුන්නා මල්ල ක්‍රීඩාව රැක ගන්න. දැන් කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ඉන්න දරුවන්ට ඔබතුමා ප්‍රවීණ මල්ල ක්‍රීඩකෙක් ප්‍රවීණ මල්ල ක්‍රීඩා පුහුඩුකරුවෙක් අද වෙනකොට පරිපාලන අධ්‍යක්ෂකම් තියෙන පුද්ගලෙක් මේ දරුවන්ට දෙන පණිවිඩය මොකක්ද අවසාන වශයෙන්? නෑ මං හිතන්නේ මේ ලෝකයේ වැඩියෙන්ම පඩිගන්නේ ක්‍රීඩකයෝ. ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩකයෝ. මට උදාහරණයකට කියන්න පුළුවන් සංගක් මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටියා. සංගක්කාර කියන ක්‍රීඩකයා විශ්වවිද්‍යාලයට එන්න ඉස්කෝලේ ලකුණු අරගෙන පාස් වෙච්ච කෙනෙක්. එයා ලෝය කෙනෙක් වෙන්න කොළඹ විශ්වවිද්‍යාලයට පාස් වුණා. හැබැයි ටිකක් කල් යනකොට එයාට ලකුණු ගන්න බැරුව නෙමෙයි එයාට අර එන්න ඕන දවස් ගාන හරියට විශ්වවිද්‍යාලයට එන්න බැරුව ක්‍රිකට් ගහන්න නිසා එයාට එන්න බැරි වුණා.
එතකොට එයා ඒක අතහැරලා දාලා ගිහලා තමයි ක්‍රිකට් ගැව්වේ. හැබැයි අද එයා ලෝයෙ කෙනෙක් තුනා පස්සේ හැබැයි අද කවුරු හරි ඇහුවොත් ඒ සංගක්කාර ක්‍රිකට් ගහන්න නැතුව ලෝයෙ කෙනෙක් වුණා නම් එතකොට එයා ලබන ප්‍රසිද්ධිය එයා ලබන ආදායම එයා එයා සමාජයට වෙන යහපත මොකද්ද? අද මේ අපේ සංගක්කාර ක්‍රිකට් සංගක්කාර ඊට වඩා වෙනස්ද? එයාට එයා කොයිතරම් ආර්ථික වශයෙන් හොඳ තැනක ඉන්නවද? එයා කොයිතරම් බුද්ධිමත්ද? එයා එයා කොයිතරම් මේ මේ අපේ රටට කීර්තියක් ගෙනලා දීලා තියෙනවද? මේ බලන්නකෝ. හැම වෙලාවෙම ලෝකේ ඌමනාවෙන් මේ කාර්ය කරනවා නම් ඕන තරම් මේකෙන් උඩට යන්න පාරක් තියෙනවා. එතකොට මම කියන්නේ ක්‍රීඩකයන්ට දරුවනේ අපිට මේ තරම් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, මේ තරම් ආර්ථික වශයෙන් පසුබිමක් හදාගන්න පුළුවන්, මේ තරම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ආයෙත් වෙනත් කිසි දෙයක් නැහැ. විශේෂයි අපිට හැකිතාකල් හැකිතාක් තරුදින් ජීවත් වෙන නම් නිරෝගීකම ඉතාම වැදගත්. ඒකටත් මේක හේතුවක්. මම 68ක් ගියත් පුතේ අදත් මං හිතන්නේ මට කාව හරි උස්සලා විදි කරන්න පුළුවන් කියලා. එහෙම ඉන්නේ මේ නිසා. එතකොට ඒක නිසා මේ ක්‍රීඩාව හොඳයි අපිට තෝරගන්න, අපේ අනාගතේ සාර්ථක කරගන්න. හැම කෙනෙක්ම දැඟලුවොත් දොස්තර කෙනෙක් වෙන්න, හැම කෙනෙක්ම ඉංජිනේරු කෙනෙක් වෙන්න ඒක එහෙම ලේසි නෑ. 350,000ක් විභාගෙට ලියලා 156,000 පුතේ ගිය අවුරුද්දේ පාස් වුණා. ඒත් විශ්වවිද්‍යාලට ගත්තේ 22,200යි. ඒකෙනුත් 155ක් ආර්ට්ස් කරන්නේ. ඔහොම තමයි ඇත්ත. මෙහෙම එක නිසා අපි මේ ඔක්කොම දැඟලුවට එහෙම කරන්න බෑ. හැබැයි පුතාලා ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් බෑ. හැබැයි ඒක IT ඉංග්‍රීසි වගේ ඒවා ඉගෙනගෙන මේ ක්‍රීඩාවට, කලාවට සින්දු කියන්න පුළුවන් නම්, නටන්න පුළුවන් නම්, දුවන්න පුළුවන් නම්, තමුන්ගේ සහජ හැකියාවට ඉඩ දෙනවා නම් අපිට මේ ඕන කෙනෙකුට වඩා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ හින්දා කරුණා කරලා මේ ගැන අවධානය යොමු කරන්න. හොඳයි සුරිල් ගුණවර්ධන මෙතුමා කියන්නේ ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සු, පෝසත්ම මිනිස්සු සහ නිරෝගීම පිරිස ඉන්නේ මේ ක්‍රීඩාව තුළ. ඒ නිසා මේ ක්‍රීඩාව කියන්නේ නිකන් ආපට ගියාට තැනක් නෙවෙයි. හොඳ කල්පනාවෙන්, හොඳ අවධානයෙන්, හොඳ උනන්දුවෙන් කැපවීම කළ උත්සාහයෙන් එතෙන්ට આવොත් රටේ තැනක් නෙවෙයි ලෝකේ තැනක් ලබා ගන්නත් ඔබේ දරුවට ඔබට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරේ වර්තමානයේ මල්ල ක්‍රීඩාව සහ එතුමන්ගේ මල්ල ක්‍රීඩාවේ ප්‍රවිෂ්ඨ වීම සම්බන්ධව. අපි ඔබතුමන්ට ගොඩක් ස්තුතියි. අද අපිත් එක්ක එකතු වෙලා ඔබතුමාගේ වටිනා කාලය අපිත් එක්ක බෙදා හදාගත්තට බොහොමත්ම ස්තුතියි. අපි එතුමන්ට සමුදෙන ගමන්ම අපි අද දවසට ස්පෝට් 24/7 වැඩසටහනෙන් සමු ගන්නවා. ලබන සතියත් අපි සූදානම් ක්‍රීඩාවේ අලුත්ම තැනක් ගැන මේ විදියට රස විදියට කතා බහ කරන්න. එදෙක ඔබට ජයග්‍රහී සතියක්.